ऐतिहासिक कंद उड़राट राजधानियट अपेमय नालिकाव संप्राप्त मे मुहते अपोबट पेरे संधान कल परिधिम अपेकम स्वयान अपूर्व सुंदर मनुष्य अपट मुनगसुना इदिन ओहु नमिन एम विमल सिरी महात्म्य ओहुगे वृत्ति पिलिबंद अप ओबो दनुवत कलहोत ओहु पारंपरिक लोहमय खटयम निर्माण शिल्पी इदिन विमल सिरी महात्म्य आयुबुवन ओबतुमाट ओह विमल सिरी महात्म्य अपि दनगन्न कैमति देन ओबतुमा मे पारंपरिक लोहमय खटयम निर्माण शिल्पी कोहमद महात्म्य मे ली खटयम निर्माण शिल्पें लोहमय खटयम निर्माण विनाश वेन्नी लोहमय खटयम निर्माण व्यासेन्नी देन ली खट लोहमय खटयवड ओण सियम खटयम करन्न पुलुवा सामान्य ली खटयम वलट एवगे गुडाक सियम खटयम करन्न बै मोकद लोहमय खटयम करनकोट अपिट एके मेसके गहट वेडी सियम इरी अंदला एक खटयम करन्न पुलुवा नमुत ली दवेकिन करनकोट एवे कार्य करन्न बै ऐतिहासिक महानूर श्री दलदा पिरहरी मंगल हस्तिराजया सह दैले मनरम निर्माण भाग्य पिन මේ අලි ඇඳුම් කලාව පිළිබඳව විමල සිරි මහත්මයා අපි කතා කරනකොට මට මතක් වෙනවා ඉතිහාසයේ විශේෂයෙන්ම දුටුගැමුණු රජතුමාගේ කාලෙදි එතුමාගේ මංගල හස්තිය වෙච්ච කඩොල් ඇටාට ඇඳුමක් නිර්මාණය කළා ඒක යුද ඇඳුමක් යුද ඇඳුමක් නමුත් මහත්මයා දැන් අපි දලදා මාලිගාවේ අලි ඇත්තුන්ට ඇඳුම් නිර්මාණය කරනවා කොහොමද මේ කලාව කවදා වගේද ආරම්භ වෙලා තියෙන්නේ මේ මාලිගාවේ ඇත්තුන්ට අලි ඇඳුම් නිර්මාණය කිරීම दरदा पेर अति दवासमी अतम मे कटिया कटिया निर्माण बगे मे अद अंदर तीर अंदम एक नोयक नोयक विधि मोस्तर एतवर तीर मैट मैत खाली मंगिता लोह में निर्माण मेकटे अंदा तीन इट पास एक विकास खाली खाली मुड़म पटांग मोखाल कटिया कर्म अंतर इक अलियागे नल तीन पिंबी एंड हेमला कटियां गुड़क मल वर्ग मल मल लता इट पास बीकु विधि गुड़क मे 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 कटिया निर्माण के अंदम सभी तम तीन पेर तुंगी इट पास एंड एंड इट पास मेक रेडी खरा पटांग तीन मैथ युगे मिल अधिक एक कल्याण एक रेडी अंकर पितर हाड़ तब हाड़े मेक निर्माण करीन विमलसेन महात्म्य अभी दें दलदा पेरहर नरंभन को अभी उबतुमा निर्माण कर पारंपरिक कला निर्माण मत विशेष लोहमे कर्मांत पारंपरिक लोहमे कटयाम कलाव हेम तन दिम दकिन लभन विशेष सदहां कलोत् पित्तल दिशा कोडी एवगेम तम अभी दकिन दलदा पेरहरी मंगल हस्तिराजे सह अनिकुत मंगल हस्तिराजेंगे रंसिवी निर्माण कल भिन्न मे लोहमेय ताडु सह लोहमेय विविध लोहवर्ग इवागे तम मंगल हस्तिराजे दलकोपु एवं निर्माण किरी मीनाट उनके पा आभरण මේ විවිධ ලෝහමය නිර්මාණ මේ තුල අපිට දකින්න ලැබෙනවා. ඒ පිළිබඳව පොඩ්ඩක් සඳහන් කළොත් දල කොපු නිර්මාණය කරන්න ලී වලින් බෑ. ඒක තහඩුවකින්ම නිර්මාණය කරන්න තියෙන්නේ. ඒ නිසා තමයි දල කොපුව මේ තහඩුවකින් ලස්සන කැටයම් දාලා නිර්මාණය කරලා තින්නේ. ඊට පස්සේ දැන් නිය ආවරණයක් තියෙනවා. ඒකත් කරන්නේ ඒක ලී වලින් දැවෙන් කරන්න බෑ. ඒකත් කරන්න ඕන ලෝහය. ඒ නිසා මේ දවස්වල ඒක ඉස්සර නම් ඒක තම තහඩුවෙන් කරලා තිනවා කැටයම් කරලා ලස්සන තිනවා. ඊට පස්සේ මෑත යුගයේදී රිදී ලෝහයම කරලා තිනවා. පසුබාලීනව ඉතින් ඒක පිටතර තහඩුවෙන් ලස්සනට කැටයම් කරලා නියපොතු වලට ඒක සවි කරලා තිනවා. පෙරහැර යනකොට ඒක ඉතින් අඳලා තමයි පෙරහැර එක යන්නේ. එතකොට මහත්මයා දැන් මේ විදිහට විවිධ ලෝහ වර්ග වලින් බොහොම අලංකාරවත්ව අලියට ඇඳුම් සහ ඒ ආශ්‍රිත නිර්මාණ කරන මං හිතන්නේ අපි ලෝකයේ එකම ජාතිය මේ වගේ සිංහල බෞද්ධ සංස්කෘතිය තමයි මේ වගේ ශ්‍රේෂ්ඨතම අංග ලක්ෂණයක් අපිට දක්න ලැබෙන්නේ. වනාන්තරයේ ඉන්න අලියෙක්
සාමාන්‍ය සතෙක් මේ විදිහට එකන් ඇවිල්ලා ගියාව ලස්සනට අඳලා යාට ආභරණ පළඳවලා බොම බුද්ධාලම්බන ප්‍රීතියෙන් පෙරහැරේ ගමන් කරනවා. නමුත් යම් යම් අයට අවස්ථාවෝචිත මතවාදී තියෙන්න පුළුවන් හිංසා කරනවා පීඩා කරනවා හිරිහැර කරනවා කියලා. නමුත් මේක තමයි අපේ එකම කියන්නේ. අත වශයෙන්ම අපි දලදා මාලිගාවට ගියාම ඒ ඇඩ්ගොව්වන් පවා අපිත් එක්ක අවස්ථාවෝචිතව සඳහන් කරන්නේ මේ අලි ඇත්තු බොහොම ආසයි පෙරහැරේ යන්න. එයාලා මේක වදයක් කියලා හිතන්නේ. නමුත් අපි දන්නවා යම් යම් අවස්ථාවෝචිත චෝදනා එල්ල වෙනවා ඔවුන් හින්දුවෙන් ඇන ඇන මේ ගෙනියන්නේ කියලා. ඇත්තටම අපි දකිනවා මංගල හස්ති රාජ්‍යය එහෙම හින්දුවෙන් ඇන ඇන එයාලා ගෙනියන්නේ නැහැ. එයාලා බොහොම කැමැත්තෙන් ආසාවෙන් යනවා. එතකොට එහෙම යන කෙනාට තමයි අපි මේ විවිධ ලෝහ වර්ග වලින් ලස්සන ඇඳුම් ආයිත්තම් නිර්මාණය කරලා ගෙනියන්නේ. එතකොට මේ රණ සිවිගේ ගත්තත් අපි වර්තමානයේ දකිනවා මේ ලෝහමය වලින් බොහොම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. මෙතෙන්දි විමල සිනමාත්මේ අපි දකිනවා මේ උඩරට පාරම්පරික ලස්සන කැටයන් තියෙනවා නේද? ඔව්. දැන් රණසිවිගයක් නිර්මාණය කරනකොට ගොඩක් වෙලාවට රණසිවිගයක් නිර්මාණය කරන්න ගන්නේ ගන්සූරිය කියන ලී වර්ගයේ. ඒකේ ඕන කැටයමක් වද්දන්න පුළුවන්. කාලයක් පවතිනවා ඒ ලීයෙන් දිරන්නේ එහෙම නැහැ. ওই ගන්සූරිය කියන ලීයෙන් ඉස්සලා සැකිල්ල හදනවා මේ රණසිවිගේ. ඊට පස්සේ ඒ කරලා ඒකට ඒකනේ හැඩතල දාලා තමයි බහල. ඊට පස්සේ මේ යට කොටස මැද කොටස ওই වගේ කොටස් කීපයක් තියෙනවා. ඒවයිතින් ලීයෙන් ලස්සන නිර්මාණය කරලා ඊට පස්සේ ඒ හැඩයට පිත්තල හරි තඹ තහඩුව හරි රිදි තහඩුවෙන් හරි කැටයන් කරලා ඒ කැටයන් තහඩුව අපි එකට වද්දනවා. දලා වද්දලා ඉතින් ඊට පස්සේ ඒක දැන් සමහර වෙලාවට රිදින් හැදුවා නම් රිදි ආලේප කරන්න ඕන. දැන් පිත්තල තහඩුවෙන් හැදුවොත් පිත්තල ඒකත් රන් ලැකරයක් ආලේප කරන්න පුළුවන් රත්තරන් වගේ. එහෙම නැත්නම් වටිනා ලෝහයේ රත්තරන් ආලේප කරන්න උනත් පුළුවන් ඒක. ඉස්සරහන් ඉතින් කරන්න ඇති දැන් ඉතින් මිලාදික නිසා ඒ වගේ දේවල් කරන්න නැහැ. ඉතින් දැන් තියෙනවා මේ පිත්තල තහඩු වලට විරම වෙලකරකක් කියලා ඒක ගෑවම හරියට රත්තරන් ආලේප කරා වගේ තමයි ඒක දැන් තියෙන්නේ. ඉතින් ඒකේ හරි වටිනාකමක් පේනවා එකෙන්. ඔව්. එතකොට ඔබතුමා සඳහන් කරා මේ ඇද්දල කුප්පු පිළිබඳව. දැන් අපේ මේ නාලිකාව බලන ප්‍රේක්ෂකයෝ කැමති ඇති මේ ඇද්දල කුපුවක් කොහොමද නිර්මාණය කරන්නේ? දැන් ඉස්සෙල්ලා ඒක අර අපි මුද්දක් පළඳිනවා වගේනේ දලේ සම්බන්ධ කරන කපුව. එතකොට දලේ ප්‍රමාණය මිනුම් මේව ඉස්සල්ලා කොහොමද? ඉස්සල්ලාම මේ දලේ මේ මිනුම් ප්‍රමාණය ලබා ගන්න ඕන. ඒ වලාකන දිග කොච්චර දුරට දල හදන්න ඕනද? මොකද ගොඩක් සතාගේ ඇඟට කිට්ටු වෙන්න හදන්න බෑ. එයාට නිදහසේ ඒක තියෙන්න ඕන. ඒකින්ද අපි මැනල බලනවා කොච්චර දුරට ගත්තද දැද්ද කියලා. ඊට පස්සේ ඒක අරගෙන ටිකක් ඝනකන් තහඩුවක් ගන්න ඕන. ඒකට ඒ දලේ හැඩයට අපි ඒක හැඩ ගහලා ගන්න ඕන. ඒක තමයි තියෙන විශේෂය. ඉතින් ඒක ටිකක් අමාරු කාර්යයක්. ඉතින් ගිහිල්ලා බලාගෙන ඇවිල්ලා ඉතින් වෙන කොලේක ඇඳගෙන ඇවිල්ලා තමයි හැඩේ ඊට පස්සේ ගාන්ට ඒක අපි හැඩ කරලා ගන්නෙ. ඒකල ඊට පස්සේ ලස්සන කැටයන් දාලා ඒක ඉතින් නිර්මාණය කරලා ගන්නවා. ඔව්. දැන් අපි කතා කරා දලකුපු, ඒ වගේම තමයි රන්සිවිගේ. ඊට පස්සේ අපි ආපහු කතා කරමු මේ ඇඳුම් නිර්මාණය. දැන් ඇඳුම් නිර්මාණයට අපි එනකොට ඔබතුමා දන්නවා සහ අපි දැකලා තියෙනවා ඇත්තඳුමේ ප්‍රධාන කොටස් තුනක් අපිට දකින්න ලැබෙනවා. නිත්‍තිමාලේ, ඒ වගේම කන්දක සහ අනිත් ශරීර ආවරණයේ කියන කොටස. එතකොට කොහොමද දැන් නිත්‍තිමාලේ කියන කොටසට අදාළව ඔබතුමාගේ මේ පාරම්පරික ලෝහමය නිර්මාණ ශිල්පීන් ඒ අලංකරණ කටයුතු සිදු කරන්නේ? නිත්‍තිමාලේ අපි මුලින්ම දැන් අතාගේ කුඹස්තලයේ තියෙනවා. ඊට පස්සේ එසේ තියෙන මොල්ලි දෙක, ඒ දෙකට සම වෙන්න අපි හොඳ කැටය මොකද්ද කියලා බලන්නේ ඉරහඳ තමයි යොදාගන්නේ. අපි ඕන දෙයක් මුල් කරගන්න එකට අපේ බෞද්ධ සංස්කෘතිය තියෙන දෙයක් නේ ඉරහඳ. මුල් වෙන එක වෙන ඉතින් නිලුම් මල් මොස්තර එහෙමත් දානවා. ඒවට ගොඩාක් අපි මේ ඉරහඳ තමයි ඒකට යොදාගන්නේ. ඊට පස්සේ මහත්මයා නෙත්තිමාලේ පහල කොටසට එනකොට අපි ඔව් නෙත්ති ඊට පස්සේ නෙත්තිමාලේ පහල කොටස දැන් අපි බොක්කාල දෙක හැදුවාට පස්සේ ඔව් S2 විවෘතව තියෙන්නේ හරියට ඉතින් අලියාට හොඳට මේ අලියාගේ ඇතාගේ S වැහෙන්නේ නැති වෙන්න හොඳට දැర్శණය වෙන්න ඒක අපි කපා ගන්න ඕන. ඒකත් මිනුම් ක්‍රමයකට තමයි කරගන්නේ. ඊට පස්සේ S බැමි වලින් හදා S බැමි හදා ගන්නවා. ඒ කිට්ටුව තව හොඳ කැටේ වගේ ගන්නවා. ඊට පස්සේ කුඹස්තලයේ මැදට නාරිලතා රූපයක් හරි දේව රූපයක් හරි ගන්නවා. නැත්තම් පවන්සලන දේව දූතේගි රූපයක් ගන්නවා අපි. ඒ වගේ ඉතින් ඒ ලස්සනට ඉතින් ඒ අතරතුරට මල් බොක් පොඩි බොක් කාල කුඩා බොක් කාල වර්ග දාලා ඉතින් ගොඩක් ලස්සන වෙන්නේ ඒක අපි සරස ගන්නවා. ඔව්. එතකොට විමලසේන මහත්මයා මම දැනගන්න කැමතියි දැන් මේ නෙත්තිමාලය අලංකාර කරනකොට දැන් ඔබතුමාමද මේ ඇඳුමේ කියන්නේ සාමාන්‍ය රෙද්ද ඒ නිර්මාණය කිරීමේ කටයුතු ඒ වගේම මේ ලෝහමය තහඩු මේකට අලංකාරවත් කරලා ඒකට සම්බන්ධ කිරීමේ කටයුතු දෙකම ඔබතුමාද කරන්නේ? එහෙම නැත්නම්
කෙනෙක් ඇඳුමක් නිර්මාණය කරලා ගෙනත් දුන්නාම ඔබතුමා ඒකට අර අවශ්‍ය කරන කෑලි දැන් අපි ඔබතුමා පෙන්නපු මෙන්න මේ වගේ මේ දේවල් ඔබතුමා ඒකට අලුතෙන් මේකක් හදලා එකතු කරනවද කොහොමද ඒක සිද්ධ වෙන්නේ ගොඩක් දැන් මේක දැන් වෙන්නේ අපි දෙන්නෙක් අතරේ තවත් ඉන්නවා මේ තරුණ ළමෙක් ඉන්නවා එයා හරි එයාට පුළුවන් එයා ඇඳුම් අහනවා බහලා එයා දන්නවා මෙමි ඒ අලින්ගේ උස ඔළුව දිග පල්ලේ හැරීට එයා ඇඳුව හොඳ ලස්සන පිළිල් කරලා ගේනවා ගෙනාවම එයාත් එලා සමහර වෙලාවට එයාත් කියනවා මෙන්න මේ මොස්තරේ දාලා දෙන්න කියලා දැන් ඒකත් මම අනුගමනය කරනවා නැත්නම් මට හිතුණොත් ඊට වැඩි ලස්සන දෙයක් කරන්න කියලා ඒකත් මම කරනවා ඉතින් ඒක නේ කෙනෙක් කැමත්ත අනුව තමයි මම ඒක කරන්නේ ඔව් ඉතින් ඒකට ඒකටම වෙනම මේ වෙනම කැටයම් වර්ග තියෙනවා ඉතින් ලස්සන බීකු හැඩතල තියෙනවා ඉතින් ඒවා යොදලා ඉතින් ඒක ලස්සන කරලා ගන්නවා ඔව් ඊට පස්සේ මහත්මයා අපි කතා කරොත් මේ කන් දෙක පිළිබඳව කන් දෙකට සාමාන්‍යයෙන් මොන වගේ කැටයම්ද කොහොමද ඒක නිර්මාණය වෙන්නේ කන් දෙකටත් දැන් කන් දෙකටත් ඉරහඳ ගොඩක් වෙලාවට ඉරහඳ අපි උපයෝගී කරගන්නවා ඔව් ඉතින් නැත්තම් ওই කන් දෙකට මැද ලොකු නෙළුම් මලක් දානවා නැත්තම් නාරිලතා රූපයක් ඒකේ විශේෂයක් නැහැ ඕන කැටයමක් ඒකට යොදවන්න පුළුවන් අපිට ලස්සන කැටේ වගේ. ඉතින් අපි විශේෂයෙන්ම මොකද මේ ඉරහඳ කියන එක අපි සංකේතවත් කරගන්නවා. ඒක ඉතින් අපිට අපේ සංස්කෘතියට ගොඩක් අදාළ නිසා. අදාළ නිසා. ඊට පස්සේ මෙතෙන් පල්ලෙහාට එන කැටය ඉතින් අපි ඒක ගලාගෙන යන විදිහට ඉතින් එතෙන්ට කැටෙන් නිර්මාණය කරගන්නවා ලියවෙල් බී කූලින් එහෙම හොඳ වෙලේ කෙළවර වලට එන්නේ එක පුංචි වෙන්න කුඩා වෙන්න හදාගන්න. ඉතින් අපි ඒක නිර්මාණය කරගන්නවා. ඔව්. ඊට පස්සේ බඳ ආවරණයට අදාළව බදාවරණයටත් දැන් බදාවරණයත් රෙද්දෙන් ඉස්සලා මහල ගිරාවම දැන් ඒක එයාලා කිව්වොත් එහෙම ඒකට ඉතින් ටිකක් වියදම අධික වෙනවා මේ මේකට කැටයන් ගහන්න කිව්වොත් තා ඊට පස්සේ පිටර හරියට දෙපැත්තට එන විදිහට හංස පූට්ටු නැත්තම් නිලුම් මල් දැන් මේ මොස්තර වගේ දේවල් යොදාගෙන ඉතින් අපි ඒක සරසගන්න ලෑස්ති කරගන්නවා විමලසේන මහත්මයා අපිට මේ පැහැදිලි කරලා දෙන්නේ දලදා මාලිගාවේ මංගල හස්තිරාජයා සහ සෙසු හස්තිගේ කොහොමද මේ ඇඳුමේ අලංකාරවත්ව මේ පිත්තල රිදී සහ තඹ කියන මේ තහඩු වර්ග වලින් ඔය අලංකාරවත් කිරීමේ කටයුතු සිද්ධ කරන්න කියලා. ඉතින් තවදුරටත් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් අද මේ 21 වෙනි සියවසේ තාක්ෂණයත් එක්ක මුසු වෙච්ච ලෝකෙක අපි දැකලා තියෙනවා හුඟක් මාත්මයා මේ අර බී කුයි නගට ඔය විවිධ නිර්මාණ විශ්වීකී සේ වගේ දේවල් පාවිච්චි කරලා කරනවා. එතකොට අපි සාම්ප්‍රදායික දා රජ දවස පටන් විශේෂයෙන්ම මහනුවර රාජධානි සමයේදී අපි අහලා තියෙන සහ ඓතිහාසික මූලාශ්‍රවලින් උතාවරු වෙන්නේ ඔබතුමාගේ මේ පාරම්පරික කලා ශිල්පය වෙන ලෝහමේ තහඩු වලින් නිර්මාණය කරපු ඇඳුම් තමයි ඒ අලියතුන් නැන්දේ. එතකොට ඒවයි අද ඇඳුණු අතර වෙනසක් ඔබතුමා දකින්නවද කොහොමද ඒ පිළිබඳව? ඔව් ඉස්ස බයිටන් ඉස්සර කාලේ නම් ඇඳුම් හදනකොට ටිකක් ඝනකන් තහඩුව එකේ දැන්න ඉතින් ගොඩාක් වෙලාවට අපි මේ ඇඳුමට යොදාගන්නේ ගොඩාක් ඝනකමින් අඩු තහඩු තමයි. මොකද බර වැඩි වුණාම සතාට ඒකට සර්ප වේශයක් වගේ දෙන්න බැරි. ඊට වැඩිය අපි කර්මාන්තයේ ටිකක් ඉඳවත් පහසුයි. හසුරුව ගන්න ලේසි. මිලෙවිත් ඝන තහඩු ඝනකම් වැඩි වෙනකොට මිලෙවිත් අධික වෙනවා. ඒ නිසා අපි ඉතින් ටිකක් තුනී තහඩු ඒ කියන්නේ ඒක හඳුනනන් ඒක ගේජ් 27 කියලා 27 26 වගේ කියන ඒ පණපාදිරේ තමයි ඒ තහඩු ගන්න අපි. මේක අපිට ඉතින් ඕන විදිහට හැඩ ගහ ගන්න පුළුවන්. ලස්සනට කැටයන් කරන්න පුළුවන්. බරිනිත් අඩුයි හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. පිට විමලසේන මහත්මයා ගොඩාක් පැහැදිලි කරලා දුන්නා කලි ඇඳුමක් නැත්තම් ඇඳුමක් නිර්මාණය කරන්නේ කොහොමද ඊළඟට රන්සිවිගේ කැටයන් කොහොමද සහ දල කුපු පිළිබඳව. එතකොට මහත්මයා දැන් වර්තමානයේ වෙනකොට අපි අනුරාධපුර යුගයෙන් තමයි මේ දලදා පෙරහැර ආරම්භ වෙන්නේ. එදා ඉඳන් පොළොන්නරු රාජධානියේදී දඹදෙණියේදී සිට මේ විදිහට සීතාවක රාජධානි මහනුවර දක්වාම මේ පැමිණි ගමන් මාගේ දලදා පෙරහැර ඉතාමත්ම සුවිශේෂී සංස්කෘතික අංගයක් විදිහට මේ අපේකම රැකගෙන අද දක්වා පැමිණිච්ච ගමන් මාගේ අපි දකිනවා දැන් මේ කර්මාන්ත වලින් අලංකාරවත් වෙච්ච අලි ඇඳුම් තුලට ලයිට් සම්බන්ධ වෙලා තියෙනවා ලයිට් වෙල් දානවා ඊනකට රන්සිවිගේටත් ලයිට් වෙල් දානවා එතකොට මංගලහස්ති රාජයාට දැන් මේ වගේ තඹ සහ රිදී ලෝහමේ තාඩු වලින් දානකොට ඒක ලයිට් වෙලක් මේ තුල මේවා කරනකොට විදුලියට ගැටලුවක් ඇති වෙන්නේ නැද්ද නෑ නෑ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ මොකද දැන් කොහොමත් ඉතින් බල්බයක් සවි කරනකොට ඉතින් හෝල්ඩරයක් දාලා ඒක කරන්ට් එක කාන්දු වෙන්න ඇති වෙන්නේ හදලා තියෙන්නේ ඒකෙන් අර තියෙන විදුලිය විදුලි බල්බයක් එක් කරන කෙනෙක් විසම මේක ලස්සලංකාරයේ වැඩි වෙනවා කියලා තමයි මට නම් ඉතින් හිතෙන්නේ මොකද මේ දැන් ඉස්සර නම් ඉස්සර ගොඩාක් ඉස්සර නම් මේ මම හිතන්නේ මේ විදුලි බල්බ එහෙම තිබිලා නැහනේ ඉතින් අර පන්දන් එළියට තමයි දිලිසෙන්නේ
දැන් ඊට වැඩි ඒ වගේ සිය ගුණකින් ඒ දේ අලංකාරය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ විදුලිය සම්බන්ධ කර ගැනීම එච්චර නරක නෑ කියලා. මොකද එච්චර තදළු විදුලියකුත් නෙවෙයි. ඒක විදුලිය කාන්දු වෙන්නේ නැති වෙන්නේ ඉතින් ඒක ඒගොල්ලන් මේ ඒ මේ විදුලි කාර්මිකයෝ ඒ බල්බ් එහෙම හරියට හරි ගස්ලා දෙනවා. ඔව්. එතකොට මම මේ ප්‍රශ්නේ ඔබතුමාගේ විමසුවේ මොකද අපේ බලන ප්‍රේක්ෂකයින්ට මේක ගැටලුවක් තියෙනවා සහ අපි දැකලා තියෙනවා එහෙම අන මේ ඇඳුමට ලයිට් දාලා සාමාන්‍යයෙන් අපි ඇඳුමක් ඇඳලා ඒකට ලයිට් දැම්මොත් කරන්ට් එක විදුලිය මොකක් හරි ගැටලුවක් ඇති වුණොත් ඒක සතාට හානියක් වෙයිද අර එමේ කියලා දැන් අපි මේ තඹ සහ රිදී ලෝහමය තහඩුත් කියන්නේ විදුල් සන්නායක මේවෙන් ගැටලුවක් ඇති වෙන පුළුවන් මේ සමාජයේ නොයෙකුත් වැරදි මතවාද තියෙනවා විමලසේන මහත්මිය. ඒකයි මම මේ ප්‍රශ්නේ විශේෂයෙන්ම ඔබතුමාගෙන් ඇසුවේ. දැන් අපි දන්නවා ඔබතුමා සූදානම් වෙලා ඉන්නවා මේ වගේ කුංචි කැටේමක් නිර්මාණය කරන්න. මම ආරාධනා කරන ඔබතුමාට බොහොම ගෞරවයෙන් මේක කරන්න හැටි පිළිබඳව අපිව දැනුවත් කරන්න හැටි. දැන් මම මේක කරවිස් දැන් මම මේ අලියෙන් සබි කරලා තියෙන ලස්සන මලක් නිර්මාණය කරලා ඔබතුමාලට පෙන්වන්න තව දැන් මම සූදානම් වෙන්නේ. මේ මම මුලින් සඳහන් කරපු ගේජ් 26 පිත්තල තහඩුව දැන් මම මේ කැට දැන් සේම් කැටේමක් දානවා ඒකට සේම් කැටේමක් කරනවා ඒ තහඩුවේ තහඩුව ගෙනියන්න කරේ නැත්නම් හැදලා ගන්න බෑ ඉතින් දැන් දැන් මේ කැටේ ඊට පස්සේ ජඩි ගැටියක් ඇතිවිලා තියෙනවා ගිනියම් කරලා ඒක ඒ වගේම අර මේ දැන් මේ අපි මේ මේ මේක මේ කැටියම් කරන්න අලව ගත්ත මේක බදාමෙත් මේක ගෑවිලා තිනවා ඒක ඉතින් මේ ගිනියම් කරාම පිච්චිලා යනවා ඒක අම්ලයක් තියෙනවා ඒකින් පොඩ්ඩක් මේක පිරිසිදු කරගන්න ඕන මගේ ලස්සන කරගන්න මේකේ තියෙන අර මේ කහට ගතිය අරගන්නේ මේ සල්ෆියුරික් අම්ලයෙන් තමයි දැන් දැන් මේක හැඩ ගහනවා අපි මේ මල් මල් පෙත්ත ටිකක් බොකු බොකු ගතිය තියෙන්නේ හැඩ ගහනවා දැන් අපි මේ බලන් මේ මල් පෙත්ත අලංකාරය වැඩි වෙන්න දැන් මේකේ තියෙන මේ කුඩා කොටස් මතු කරගන්නවා එතකොට මේ මේක මේ තිබුණාට වැඩි අලංකාර ගතියක් එනවා මේ මතු කිරීම දැන් අපි අර අර වගේ මල් පෙත්තක අපි නිර්මාණය කරගත්තා. මේ වගේ ඉතින් අපිට ඕන මල් මල් පෙති ප්‍රමාණය 100ක් ඕන 100ක ඒක ප්‍රමාණ තියෙනවා. කුඩාවට තියෙනවා ලොකුවට තියෙනවා මධ්‍යම ප්‍රමාණයට තියෙනවා. ඒක ලොකු කරලා මේ විදිහට කැටයම් කරගෙන ඉතින් ඊට පස්සේ මේක මේක තව මේකට හැදෙන්න පීරෙන් ගාලා එහෙම ලස්සට හැද කරලා ගන්න ඕන. ඊළඟට කරන්න දැන් ඔන්න මල හදලා ඉර දැන් පොලිෂ් කරන්න ගන්නවා මේක පොලිෂ් කරන්න දැන් මේ තියෙන පොලිෂ් කරලා නිර්මාණය කර අවසන් කරපු මලක් තමයි මේ මේක වැර කරන්ට් එකෙන් කරගෙන රෝදයකින් තමයි මේක පොලිෂ් කරලා දැන් තියෙන්නේ අර මේ ලස්ටර් මේක තියෙන ලස්ටර් වර්ගයක ඒක ගෑවම මේකේ තියෙන මේ ගොරෑඩි ගතිය ගොරෝසු ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙනවා ඊට පස්සේ හඳ ලස්සන කියනවා ඉතින් පස්සේ මේක අපිට ඕන රත්තරන් ආලේප කරන්න පුළුවන් රිදි ආලේප කරන්න පුළුවන් තව ආලේප කරන්නත් පුළුවන් ඒ නැත්තම් මේ තව තියෙනවා මේ පිත්තල තහඩුව ලස්සන වෙන්න ලැකර එකක් ගන්න ඒකත් අපිට ආලේප කරන්න පුළුවන් ඒකලා තමයි මේ ඇඳුමට මේක සරි කරන්නේ ඓතිහාසික කන්ද උඩ රට මහා රාජධානීට අපේමයි නාලිකාව සපත්තු මොහොතේ අපිට හමු වුණු ඒ අපේකම සුරැකින සුන්දර පුද්ගලයා සුන්දර පුරුෂයා එම් විමලසිරි මහත්මයා එතුමා අද අපිට පැහැදිලි කරලා දුන්නේ මේ පාරම්පරික ශිල්පීය ක්‍රමෝපායක් වන මේ ලෝහමය තහඩු වලින් විවිධාකාර කැටයම් නිර්මාණය කිරීම සහ ඒ තුළ ඓතිහාසික දළදා මාලිගාවේ දළදා පෙරහැරි අලි ඇතුන්ගේ ඇඳුම් නිර්මාණය කිරීම පිළිබඳව සහයේ කැටේමකුත් එතුමා අපිට නිර්මාණය කරලා පෙන්වුවා. එතුමා අපිට ගොඩාක් කරුණුකව විශේෂයෙන්ම මංගලහස්ති රාජයාගේ දලකුණු නිර්මාණය කිරීම පිළිබඳ ඒ ඇඳුම නිර්මාණය කිරීම පිළිබඳව ඒ වගේම රන්හිලිගේ නිර්මාණය කිරීම පිළිබඳව එතුමා අපිට ගොඩාක් තොරතුරු මේ මොහොතේ බෙදා හදා ගන්නට යෙදුණා. ඉතින් අපි ඔබතුමාගෙන් අවසන් වශයෙන් තව එක කාරණාවක් දැනගන්න කැමතියි. ඒ තමයි මේ පාරම්පරික ශිල්පීය ඥානෙ මෙතනින් ඉදිරියට කොහොම යයිද යනවද ඒ පිළිබඳව. හිතේ මේ ගැන මතක් කරනකොට ටිකක් කනගාටුවක් දැනෙනවා. මොකද මේ අද ඉන්න තරුණ පරපුර ගොඩක් දෙනෙක් මේ වගේ දේවල් වලට කැමති වෙන්නේ නැහැ.
මොකද මේක දැන් ගොඩක් වෙලාවට මේ අද ගොඩක් දෙනෙක් තින් ජීවනෝපාය ලකා කරගන්න එක තමයි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඒ නිසා මේ වගේන් මේ වගේ දේවල් කරලා මුදලක් හොයාගන්න බැරි වගේ ඒ වගේ ප්‍රශ්න තියෙන ඇත්තම කියනවා තියෙනව නැත්නම් අපිට නම් ඉතින් අර අපි මේවා කාලයක් ඉඳලා කරලා ප්‍රසිද්ධ වෙලා ඉතින් අපිට කොහොම හරි මේ 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 වගේ වැඩක් එක කොහොම හරි අපිට ජීවත් වෙන්න වැඩක් හම්බ වෙනවා කරගන්න ඉතින් අර අලුත් පරපුරට අලුත් තරණ පරපුර මේ ගැන වැඩි උනන්දුවක් දක්වන්න නැති අර වගේ හේතු නිසා තමයි නැත්තම් ඉතින් මේවට කැමති අය ගොඩක් අත ඉන්නවා අර මේක අර ජීවනෝපාය මාර්ගයට පිළියෙල කරගන්න බැරි වෙනකොට තමයි ඒගොල්ලන් මේක අර මේ වගේ දේවල් කරන්න කැමති වෙන්නේ නැත්තේ ඉතින් මම කියනවා මේ වගේ දේවල් මේ වගේ අදහස් ඇති කරගන්න නැතුව මේ ඉදිරියේදී අපිට ගොඩාක් වටින දේවල් මේවා අපේ ජාතික දේවල් ඒ නිසා කැමති අය මේවා ඉතින් මේවා ඉගෙනගෙන ඉදිරි පරපුරට මේවා බලන්න මේවා මේ වගේ ඉදලා ඉන්නවනම් හොඳයි කියලා මම තරණ පරපුරෙන් ඉල්ලා හිටිනවා ප්‍රෞඪත්වයේ රැකෙන විදිහට අපේ සංස්කෘතිය ඒ වගේ දේවල් ආරක්ෂා වෙනවා මේ වගේ දේවල් ආරක්ෂා කරගත්තම ඒ නිසා ඉතින් මේවට ගොඩක් දෙනෙක් මේවා ගැන ගොඩි විශේෂයක් දක්වන්න කියලා මම රජයෙන් උනත් මම කියන්නේ මේ වගේ දේවල් ආරක්ෂා කරගන්න මොකක් හරි ක්‍රමෝපායක් සකස් කරනවා නම් ගොඩක් හොඳයි කියලා මම යෝජනා කරනවා අද අප සමග අපේමයි නාලිකාව සමග මෙලෙසින් එකතු වන පාරම්පරික ලෝහමය කැටයම් නිර්මාණ ශිල්පී එම් විමලසිරි මහත්මයා අපිට ප්‍රකාශ කරපු ආකාරයටම මේ සාම්ප්‍රදායික පාරම්පරික ලෝහමය කැටයම් ශිල්පය කැටයම් නිර්මාණය රැකගන්න කියලා අප ඔබ සැමට ආරාධනා කරන විශේෂයෙන්ම රාජ්‍ය සාරාජ්‍ය නෝන සංවිධාන වලට අප ආරාධනා කරන්නේ මේ කෙමෙන් කෙමෙන් වියකී යන අපේම උරුමය අපේකම සුරක්ෂා කිරීමට අප සැම අත්වැල් බඳ ගත යුතු කාලයයි මේ එළඹ තිබෙන්නේ එතකොට විමලසෙන් මහත්මයා මේ සාම්ප්‍රදායික ලෝහ කැටයම් ශිල්පය කවුරුහරි ඉගෙන ගන්න කැමති නම් ඔබතුමා ළඟට ආවොත් ඔබතුමාට පුළුවන් ද මේ සම්බන්ධ අවශ්‍ය කුණු වෙනම ඕනම දෙයකට මම සූදානම් ඕන විදිහට මම මේ ශාස්ත්‍රය මම යාට දෙන්න කැමතියි බොහොම සතුටු විමලසෙන් මහත්මයා අපිට මේ වචන ටිකක් ආන්න ලැබීම සම්බන්ධව තව එක පුංචි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න ඒ තමයි ඔබතුමා මේ වෙනකොට කරපු ප්‍රසිද්ධ නිර්මාණ සහ ඒ පිළිබඳව පුංචි සටහන් කීපයක් අපිට දැනවත් කරනවා. ප්‍රසිද්ධ නිර්මාණයක් ගත්තොත් මම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පහත මාලයේ පිවිසෙන දොරටුව සම්පූර්ණ රිදීෙන් හදලා තිනවා. ඒක මාස 6ක විතර නිර්මාණයක්. මහසහායක විතර මට ගත වුණා ඒකට. ඒක විශාල ප්‍රසිද්ධියක් තියෙන වැඩක්. ඒ වගේම මම ගොඩාක් මහන්සියලා කරපු නිර්මාණයක් ඒක. ඒකත් ඔබතුමාට බලන්න පුළුවන්. ඊළඟට මම මේ මහනුවර ඇසළ පෙරහැර ශ්‍රී දළදා මාලිගාවේ දීවරණ නිර්මාණයේ මේ පෙරහැරේ ඇඳුම් ආයතම් හිස පළඳනාව සපත්තු දෙක ඊට පස්සේ ඇබඳ පටිය ගොඩාක් දේවල් මම නිර්මාණය කරලා තියෙනවා ඒවත් මේ සමග තියෙනවා ඊට පස්සේ මම පිටරද නිර්මාණය කරපු කලාභාණ්ඩ කීපයකුත් නිර්මාණ කීපයකුත් මේ දැනග තියෙනවා ඒවත් බලන්න පුළුවන් ආයි මේ මෑතක මම මේ ඕස්ට්‍රේලියාවට අර යන්න රිදී කරඬුවක් හදලා රිදී කරඬුවක් රිදී කිලෝ 15ක් විතර යදවලා රිදී කරඬුවක් හදලා තියෙනවා ඒකත් ඔබතුමාට බලන්න පුළුවන් මයංගනේ සමන්දේබාලයට සමන්දේ රූපේ ඉදිරියේ තියන්න තොරණක් හද නිර්මාණය කරලා ඒකත් මේ හැමෝම තියෙනවා ඒවත් බලන්න පුළුවන් විමලසිරි මහත්මයා ඉතින් අපි දැනගන්න කැමති දැන් මේ විදිහට මේ වැඩසටහන බලන සහ ඔබතුමත් එක්ක අපිත් එක්ක එකතුලා ඉන්න කෙනෙකුට මේ අලි ඇඳුමක් වේවා වෙනත් ලෝහමය කැටයම් ආශ්‍රිත නිර්මාණයක් කරගන්නොත් ඔබතුමා ගාවට આવොත් ඒ කාර්ය ඉෂ්ට සිද්ධ වෙනවා අනිවාර්යයෙන්ම මම ඉදිරියට ඉදිරිමල්ලකට අවශ්‍ය විදිහට මම ඒක නිර්මාණය කරලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා ඔව් ඔබතුමා එතකොට නිර්මාණය කරන අනිකුත් නිර්මාණ පිළිබඳවත් අපි පොඩ්ඩක් කිව්වොත් අලි ඇඳුම් වලට අමතරව මම ගොඩක් මේ කරඬු වර්ග හදනවා ආයි මේ බන්දේසි වර්ගය හදනවා ගොඩක් ආගමට සම්බන්ධ දේවල් ගොඩක් මම නිර්මාණය කරන්නේ පාත්‍ර හැම මට හොඳ ලස්සන හදන්න පුළුවන් ඒවා නිර්මාණය කරනවා ඒවා ගොඩක් වෙලාවට අවශ්‍ය ඉන්නවනම් ඒකට ආවොත් මම ඒකට නිර්මාණය කරලා දෙන්න පුළුවන් මෑතකදී මම ගොඩක් දේවල් මේ වගේ දේවල් නිර්මාණය කරලා දීලා තියෙනවා ඕනම කලාභාණ්ඩයක් මට නිර්මාණය කරලා දෙන්න පුළුවන් ඔය කියන ඕන ඒගොල්ල අවශ්‍ය විදිහට මට ඒක නිර්මාණය කරලා දෙන්න පුළුවන් හොඳයි එසේනම් අද අපේමයි නාලිකාව සමග මෙලෙසින් ඒකාත්මික වුණේ පාරම්පරික ලෝහමය කැටයම් නිර්මාණ ශිල්පී එම් විමලසිරි මහත්මයා අප එතුමාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ සම්පන්නිය චිරජීවනය ප්‍රාර්ථනා කරන අතරම
මේ පාරම්පරික ලෝහමය කැටයම් නිර්මාණ ශිල්පය අපේ අනාගත පරපුරට දායාද කොට දීමට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදයේ සහ දලදා වහන්සේගේ රැකවරණයම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අප ඔබතුමාට සමුදෙනවා ආශිර්වාද වේවා.